2019 ඉවර වෙන්න තව හෝරා කීපයක් තියෙන්නේ. තව හෝරා කීපයකින් අපි යනවා 2020 අලුත් අවුරුද්දට. මේ අලුත් අවුරුද්ද හරිම ප්‍රබල අවුරුද්දක්. ඔගොල්ලෝ දන්නවද 2.2 බිඳුවයි බිඳුව දර්ශනය වෙන මේ අවුරුද්ද අනිවාර්යයෙන්ම ප්‍රබල අවුරුද්දක් වෙනවා. ඒ වගේම අද මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔගොල්ලන්ගේ ජීවිතයටත් වාසනාව කියන දේ නිරන්තරයෙන්ම පැමිණෙන අවුරුද්දක් වෙයි. ඒ තමයි සතුටු හෝමෝනයේ ආශ්චර්යය. සතුටු හෝමෝනය මේ විශ්වය, මේ සෝබාදහම අපිට දීලා තියෙන එක්තරා විදියක වටිනාම දෙයක් කියලා හඳුන්වන්න පුළුවන්. විශ්ව ශක්තියත් එක්කලා සම්බන්ධ වෙන්න සතුටු හෝමෝනය අපිට ගොඩක් උදව් කරනවා. කොහොමද අපි ඇඟේ සතුටු හෝමෝනය වැඩි කරගන්නේ? එහෙම නැත්නම් ප්‍රසස්ත මට්ටමට අරන් යන්නේ? මම ඒක මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි සතුටු හෝමෝනය. ඔයගොල්ලෝ දන්නවා විශ්ව ශක්තිය සමග සම්බන්ධ වෙන්න නම් අපේ ශරීරයේ නිරන්තරයෙන්ම අපි හිතන සිතුවිලිවල තරංග ශක්තිය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ තරංග සංඛ්‍යාතය වැඩි කියන එක. තරංග සංඛ්‍යාතය වැඩි නම් අපිට වැඩි තරංග සංඛ්‍යාතයකින් යුක්ත කිරණ විශ්වයට පිට කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ අපි හොඳ සිතුවිලි නිරන්තරයෙන් හිතනවා නම් අපිට විශ්වය ආකර්ෂණය නිරන්තරයෙන්ම ලැබෙනවා. මේකට ආදරය, සෙනෙහස, ආකර්ෂණය මේ හැම දෙම තියෙන්න ඕනේ. මම උගලන්ට කලිනුත් කියලා දුන්නා කරුණාව, දයාව, මෛත්‍රිය, ආදරය, ආකර්ෂණය මේ සියලු දේ ඔයගොල්ලන්ගේ හිතවලින් නිකුත් වෙනවා නම් සිතුවිලි විදිහට ඔයගොල්ලන්ට විශ්ව ආශිර්වාදය, විශ්ව ශක්තිය ආකර්ෂණය නැත්නම් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන්නේ මෙන්න මේකට අනිවාර්යයෙන්ම ශක්තිය ආකර්ෂණය වෙනවා. ඒක ඔයගොල්ලන්ට හිතා ගන්නවත් බැහැ. මෙන්න මේ ශක්තිය ආකර්ෂණය කරවන විශ්වය අපේ සිරුරට දීලා තියෙනවා එක්තරා දෙයක්. ඒක හෝමෝනයක් විදිහට තමයි ස්‍රාවය වෙන්නේ. මේ හෝමෝනයට අපි නමක් දෙනවා ඔක්සිටෝසින් කියලා. විශ්වයේ තියෙන ලස්සනම බැඳීම තමයි අම්මා කෙනෙක් සහ දරුවෙක් අතර තියෙන බැඳීම. මෞකිරි උරා බොන දරුවට මෞකිරි ශ්‍රාවය කරන්න උත්තේජනය සපයන්නේ මේ ඔක්සිටෝසින් කියන හෝමෝන් එක. මේක හරි ප්‍රබල හෝමෝන් එකක්. මේක ශ්‍රාවය වෙන්නේ අපේ මොළේ මෙන්න මෙතනින්. මෙතනින් නිකුත් වෙන අපිට ස්ටිමියුලේෂන් එකක් ආවහම මොළේ මෙන්න මෙතන ඒ ස්ටිමියුලේෂන් එකට සංවේදනය වෙලා ඔක්සිටෝසින් කියන හෝමෝන් එක නිපදවනවා. එතකොට මොළය ආදරය ලබා දෙන්නේ මේ හෝමෝනයෙන් කියලා අපි කියනවා. මේ හෝමෝනය ස්ටිමියුලේෂන් එකක් නිසානේ ඇති වෙන්නේ, නැත්තම් නිකුත් කරන්නේ, නැත්තම් ශ්‍රාවය වෙන්නේ. ඒ නිසා අපිට බාහිර ආහාරවලිනුත් මේ හෝමෝන් එක ප්‍රශස්ත මට්ටමට වැඩි කරගන්න පුළුවන්. අද මම ඔයගලන්ට කියලා දෙනවා මේ හෝමෝන් එක ප්‍රශස්ත මට්ටමට වැඩි කරගන්න පුළුවන් ආහාර මොනවද, තව තව දේවල් මොනවද හෝමෝන් එක ප්‍රශස්ත මට්ටමට තියාගන්න. පළවෙනි දේ තමයි විටමින් C, විටමින් D, විටමින් E අඩංගු ආහාර. විටමින් C අඩංගු ආහාර සිට්‍රස් කුලේ පළතුරු, බ්‍රොකලි, ග්‍රීන් පෙපර්ස් මේ වගේ දේවල් ආහාරයට එකතු කරගත්තොත්, ඊළඟට විටමින් D අඩංගු මේ මන් දීලා තියෙන ආහාර වගේම උගලන්ට ඉන්න පුළුවන් නම් පොඩ්ඩක් උදේ 8ත් 10ත් අතර අවුවේ එතනින්ත් උගලන්ට විටමින් D ලබා ගන්න පුළුවන්. ඊළඟට විටමින් E අඩංගු ආහාරවලත්, ඒ කියන්නේ ලීෆි වෙජිටබල්ස්, ඊළඟට ග්‍රීන් කලර් වෙජිටබල්ස් මේවායින් ඕගොල්ලන්ට විටමින් E ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව පුංචි රහසක් කියන්නම්. විටමින් C තියෙන පළතුරු ඕගොල්ලන්ට දර්ශනය වෙන තැනක තියාගන්න පුළුවන් නම්, ඒ වගේම පැංගිරි සුවඳ නිතර නිතර ආග්‍රහණය කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ගේ සිරුරේ නිකුත් වෙන කිරණවල ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ විශ්වය ආකර්ෂණය අනිවාර්යයෙන්ම එකතු කරගන්න, ආකර්ෂණය කරගන්න ඔයගලන්ට පුළුවන්කම ලැබෙනවා. තව පුංචි දෙයක්, ඒ තමයි උළුහාල්. උළුහාල් කෑමට වැඩියෙන් එකතු කරගන්න මේකත් හරිම වටින දෙයක් ඔක්සිටෝසින් ලෙවල් එක ප්‍රශස්ත මට්ටමට ගේන්න. ඊළඟට බ්ලැක් කොෆි, ඩාර්ක් චොක්ලට් මේවත් ඉතාම වැදගත්. තව පුංචි දෙයක් ගාඩනින්. ඔයගොල්ලෝ දන්නවා පසු ප්‍රසව විෂාදය කියලා කියන්නේ ලෝකේ ගැබිනි මව්වරුන් දරුවන් බිහි කරාට පස්සේ කිරි දෙන මව්වරුන් බවට පත් වුණාට පස්සේ
ඔවුන් විඳවන එක්තරා දෙයක්. මේක නිසා සමහර අම්මල ජීවිතේ නැති කරගන්නවා. සමහර අයට పూర్ව ප්‍රසව විෂාදය තියෙනවා, සමහර අයට පසු ප්‍රසව විෂාදය තියෙනවා. මේකට දැන් ලෝකයේ නිර්දේශ කරන එක දෙයක් තමයි හෝම් ගාඩනින් වලට යොමු වීම. හෝම් ගාඩනින් කියලා කියන්නේ ඉතාම වැදගත් දෙයක්. ඒකෙන් මේ විෂාදයේ කියන රෝගී තත්ත්වය ගොඩාක් දුරට සමනය කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් ගෙවත්තට ගිහිල්ලා කාබනික ගෙවතු වගාව කරන්න. ඒක ඕගොල්ලන්ගේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි, මානසික සෞඛ්‍යයටත් හොඳයි. ඒ වගේම විශ්වය ආකර්ෂණය ලබා ගන්න අවශ්‍ය කරන ඔක්සිටෝසින් ලෙවල් එක වැඩි කර ගන්නත් හොඳයි. ඒ විතරක් නෙමෙයි, ඕගොල්ලෝ දන්නවද ඕගොල්ලෝ ගස්කොළන් අතර ගැවසෙනවා කියන්නේ විශ්වය ආකර්ෂණය ඇදීගෙන එනවා. ගස් වලින් සූර්යාලෝකය ඉතාම හොඳින් අවශෝෂණය කරනවා. ඕගොල්ලන්ට ගස් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් සූර්ය කිරණවල බලපෑම ඕගොල්ලන්ට වැඩි වැඩියෙන් හම්බෙනවා. සූර්ය කිරණවල බලපෑම වැඩියෙන් හම්බෙනවා කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියන එක. ඒක නිසා ඔක්සිටෝසින් ලෙවල් එක වැඩි කරගන්න විතරක් නෙමෙයි හෝම් ගාඩනින් බලන්න වැදගත් වෙන්නේ. එහෙනම් මේ 2020 අලුත් අවුරුද්දට ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම හෝම් ගාඩනින් කරන්න ඕනේ. ඔගොල්ලන්ගේ සතුට හෝමෝනිය ප්‍රශස්ත මට්ටමට ගේන්නත්, වාසනාව ඔගොල්ලන්ගේ ජීවිතවලට අරන් එන්නත් ඒක වඩාත්ම වැදගත් දෙයක් බවට පත් වෙයි. ඊළඟට එක්සර්සයිස් කරන එක. ඔගොල්ලෝ එක්සර්සයිස් කරනවා නම් ඊළඟට හොඳට දත් මදිනවා නම් ඔගොල්ලන්ගේ දත් මුල් අතර තියෙන මැලියම් ඉවත් කරලා හොඳට දත් මදින්න පුළුවන් නම් ඔගොල්ලන්ගේ ඔක්සිටෝසින් ලෙවල් එක වැඩි වෙනවා. ඔගොල්ලෝ දන්නවද දත් වලින් ජීවිතය ගැන ගොඩාක් දේ කියන්න පුළුවන්. අංග ලක්ෂණ විද්‍යාවේ දත් වලට හිමි වෙන්නේ ලොකු ස්ථානයක්. ඔගොල්ලන්ගේ ශරීරයේ හරි ප්‍රශස්ත හැඩය පවත්ව ගැනීමෙන් ඔගොල්ලන්ගේ දන්ත සෞඛ්‍ය වර්ධනය කර ගැනීමත් මේ අලුත් අවුරුද්දේ ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් කියලා මං කියනවා. ඊළඟට හොඳ ලස්සන මියුසික් වලට අහන් ඉන්න. කිසිම වෙලාවක විරහ ගීත අහන්න එපා. හරිම ආදරණීය ඔගලන්ගේ ශක්තිය වැඩි කරන ගීත වලට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. මේක ඉතාම වැදගත් දෙයක් බවට පත් වෙනවා. මොකද ඔගලන්ට පුළුවන් නම් ඔගලන්ගේ සංඛ්‍යාතය වැඩි කරන, ඔගලන්ගේ හිත ප්‍රබෝධමත් කරන ගීත වලට ඇහුම්කන් දෙන්න. ඒකෙන් ලොකු දෙයක් ඔගලන්ගේ ජීවිත වලට සිද්ධ කරනවා. ඔක්සිටෝසින් ලෙවල් එක වැඩි කරනවා විතරක් නෙමෙයි ඔගලන්ට අවශ්‍ය කරන මානසික ශක්තිය, ඔගලන්ගේ පීඩනය අඩු කිරීම, ඊළඟට ජීවිතයට හරිම ශක්තිමත්ව මූණ දෙන්න, ප්‍රබෝධමත්ව මූණ දෙන්න මේක ඔයගොල්ලන්ට උදව් වෙනවා. එහෙනම් මේ අලුත් අවුරුද්දේ අනිවාර්යයෙන්ම හොඳ සංගීත තැටි අහන්න පුරුදු වෙන්න. හොඳ සංගීත අපි කියනවා රාගධාරී සංගීතවල සමහර රාගයන් තියෙනවා අපේ හිත ශක්තිමත් කරන. සමහර ෆ්‍රීක්වන්සිස් එකතු කරගත්ත මියුසික්ස් තියෙනවා. ඒකත් ඉතාමත්ම වටිනවා. ඒ වගේම හැමෝටම උදව් කරන්න, බැරි අයට පිහිට වෙන්න. මේ සියලු දෙයින් ඔගලන්ගේ හිතේ තියෙන කරුණාව, දයාව වැඩි වෙනවා. ඒ කියන්නේ ඔගොල්ලෝ විශ්වයට දෙනවා හොඳ පණිවිඩ. ඒ වගේම ඔගලන්ගේ ඔක්සිටෝසින් ලෙවල් එකත් මේවායෙන් වැඩි වෙනවා. කෙනෙක්ට උදව් කරන්න ඔගලන්ගේ හිතට අමුතුම සහනයක් දෙනේ. ඒ සහනය ලබා දෙන්නේ ඔක්සිටෝසින් ලෙවල් එක ප්‍රශස්ත මට්ටමට ඇවිල්ලා. ඔගලන්ගේ ජීවිතේ සතුටින් ඉන්න, හැම වෙලාවෙම හිනා වෙන්න. තමන්ට තමන් එක හිනා වෙන්න පුළුවන්, තමන්ට අනුන් එක හිනා වෙන්න පුළුවන්. හැම වෙලාවෙම හිනා වෙන්න, හිනා වෙලා සෙල්ෆි එකක් ගන්න. ඔගොල්ලෝ ආසනම් ඒක ඔගොල්ලන්ගේ Facebook එකට අප්ලෝඩ් කරන්න. කිසිම ගැටලුවක් නැහැ. ඔගොල්ලෝ දැකලා ඇති මගේ පුද්ගලික ගිණුමට මම නිරන්තරයෙන්ම මගේ සෙල්ෆි ඇඩ් කරනවා. ඒක මගේ විනෝදාංශයක් වෙලා තියෙන්නේ. ඒක හරිම ලස්සන විනෝදාංශයක්. අපේ ඇඟේ තියෙන ඔක්සිටෝසින් ලෙවල් එක ප්‍රශස්ත මට්ටමට අරන් එන්න. තවත් පුංචි දෙයක්, ඒ තමයි ඕම් කියන වචනය නිරන්තරයෙන්ම මුමුණන්න. උදේට නැගිටලා ඕම් කියලා ඔගලන්ට 3 පාරක් කියලා බිමට බහින්න. ඒ වගේම ඔගලන්ට පුළුවන් භාවනා කරන්න. විශ්වය ආශිර්වාදය ලබා ගන්න භාවනා ක්‍රම සියල්ලක්ම ඒ විදියටම සිද්ධ කරන්න. ඒ අභ්‍යාස ඒ විදියටම කරන්න. විශ්වය ආකර්ෂණයට ස්තුතිවන්ත වෙන්න, විශ්වයට ස්තුතිවන්ත වෙන්න, සූර්යාට ස්තුතිවන්ත වෙන්න, මේ සෝබාධමට ස්තුතිවන්ත වෙන්න, ගහකොළට ස්තුතිවන්ත වෙන්න. අපිට මේ
ජීවිතය ලබා දුන්නට, අපිට හුස්ම ලබා දුන්නට, අපිට ආදරයෙන් ඉන්න සැලැස්සුවට, අපිට සුවපහසුව ජීවිතය විඳින්න සැලැස්සුවට මේ සෝබාදහමට ඔබ ස්තුතිවන්ත වෙන්න. ස්තුතිවන්ත වීම කියන්නේ ඉතාම වැදගත් දෙයක්. විශ්වය ආකර්ෂණය ලබා ගන්නත් ඔබට වාසනාවන්ත වීමට, වාසනාව ලබා ගන්න නම් මේ සියලු දේම 2020 අවුරුද්දේදී ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම ඔගොල්ලන්ට අවශ්‍ය සියලු දේ ලබා ගන්න මේක ඔගොල්ලන්ට නිරන්තරයෙන්ම උදව් වෙනවා. විශ්වය ආකර්ෂණය බොරුවක් නෙමෙයි. විශ්වය ආකර්ෂණය නිසා බොහෝ දෙනෙක් බොහෝ දේවල් ලබලා තියෙනවා. ලබා ගන්න බැරි දේවල් ලබා ගන්න තියෙන එකම සත්‍ය, පරම සත්‍ය තමයි විශ්ව ශක්තිය ආකර්ෂණය. විශ්ව ශක්තියෙන් අපේ මුතුන් මිත්තන් පුදුමාකාර දේවල් කරා. අපිත් ඒ දේවල් කරන්න මේ අපිට විශ්වය ලබා දීපු සතුටු හෝමෝනේ ප්‍රශස්ත මට්ටම ලබාගෙන අපි ක්‍රියා කරමු. 2020 අවුරුද්ද අනිවාර්යෙන්ම වාසනාවන්ත අවුරුද්දක් වේ. එහෙනම් 2020 අලුත් අවුරුද්ද ඔගොල්ලෝ හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබෙන සතුට, වාසනාව, කරුණාව, දයාව හැම කෙනෙක්ටම පතුරවන්න පුළුවන්. මේ රට සෞභාග්‍යෙන් සෞභාග්‍යයට යන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා. විශ්ව ආශිර්වාදය ඔගොල්ලෝ හැමෝටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තෙරුවන් සරණයි.